අපි සමග එකතු වෙන හැම කෙනෙක්ම අපි ඉතා ආදරෙන් පිළිගන්නවා. ගීතාවලිය 17 වෙනි පරිච්ඡේදය වෙතට අපි අවධානය යොමු කරමු. ගීතාවලිය 17 විරුද්ධ කාර්යාගේ මාවත් වලින් මිදීම දාවිද්ගේ යාඥාවකි. ස්වාමීනි, යුද්ධය ඇසුව මැනව මාගේ හඩ ගැසීම සැලකුව මැනව. වංක වූ තොල් වලින් නොනික්මෙන්න මාගේ ආඥාවට කන් දුන මැනව. මාගේ නඩු තීන්දු දුව ඔබ ඉදිරිහි පැමිණේවා. ඔබගේ ඇස් අයුත්තිය බලාවා. ඔබ මාගේ සිත පරීක්ෂා කළසේක. රාත්‍රීදී මා බැලූසේක. ඔබ මා විමසූසේක. මා තුල කිසි නපුරු අදහසක් නොදක්නාසේක. මාගේ මුකෙන් වරද නොකරන්නට නියම කරගතිමි. මනුෂ්‍යයන්ගේ ක්‍රියා කෙසේ වුවත් මම ඔබගේ තොල්වල වචනේ කර්ණ කොටගෙන බලහත්කාර කරන්නන්ගේ මාර්ගවලින් වැළකී සිටියෙමි. මාගේ අඩි ඔබගේ මාවත්වල ස්ථීර ලෙස පිහිටියේය. මාගේ පාද නොලිස්වේය. දෙවියන් වහන්ස, ඔබ මට උත්තර දෙන නිසා මම ඔබට හඩ ගැසෙමි. ඔබගේ කන් මා දෙසට යොමු කොට මාගේ බස් ඇසුව මැනව. ඔබ කෙරෙහි සරණ ගන්නා වූ විරුද්ධකාරයන්ගෙන් ඔබගේ දකුණතින් ගලවන තැන් වහන්ස, ඔබගේ පුදුම වූ කරුණා ගුණය දැක්ව මැනව. මගෙන් කොල්ල කන්නා වූ දුෂ්ටයන්ගෙන්ද, මා මරන්නට කැමති වූ මා වටකර ගන්න සතුරන්ගෙන්ද ඇසේ කළුරුවාව මෙන් මා ආරක්ෂා කළ මැනව. ඔබගේ පියාපත් සෙවණෙහි මා සංගවා ගත මැනව. ඔහු තමුන්ගේම තෙලින් තරවිය සිටිති. කටින් උඩගු ලෙස කතා කරති. දැන් දෝහු අපේ අඩිපාර බලා අප වටකරගෙන සිටිති. අප විවෙහෙලන්නට ඇස් යොමු කර සිටිති. ඔහු ගොදුරට ගිජු සිංහයෙකුටත්, රහස් තැන්වල රැකහිඳින තරුණ සිංහයෙකුටත් සමානය. ස්වාමීනි, නැගිටුව මැනව. ඔහුට විරුද්ධව සිටිය මැනව. ඔහු පහතට හෙළුව මැනව. ස්වාමීනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන්ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම් ඔවුන්ගේ කොටස මේ ජීවිතයේ ලද්දා වූ ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නා වූ දරුවන් නිසා තෘප්තියට පැමිණ දරුවන්ට ඉතිරි දේ තබා යන්නා වූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මෙන් ගැලව මැනව. මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දකින්නෙමි. මම පුපුදින කල ඔබගේ ස්වරූපයට තෘප්තියට පැමිණෙන්නේය. ලෝකේ සිටින ලෞකික මනුෂ්‍යයන් සහ දෙවියන් වහන්සේ දෙසම බලා සිටින, දෙවියන් වහන්සේගෙන් ගැලවීම පැමිණෙන තුරු බලා සිටින දාවිත් දෙවියන් වහන්සේට කියනවා, මේ ලෝකයේ මනුෂ්‍යයන් ඔවුන් තමන්ගේ දේවල් තමන්ගේ ශක්තියෙන්ම කරගන්නට උත්සාහ කරමින් සිටිනවා. ඔවුන් තමන්ට උපයා ගන්නට වෙහෙසෙමින්, ඒ වගේම තමන් වස්තු රැස් කරගනිමින් ඉතිරි කොටස් තමන්ගේ දරුවන්ට තබා ඒ ගැනම පොළවේ වස්තු ගැනම විශ්වාස කර සිටින මනුෂ්‍යයන් අතරින් ඔබ වහන්සේ මාව ගලවා මාව එවැනි තත්ත්වයකට වැටෙනට නොසලස්වා, එමෙන්ම පොළවේ වස්තු දෙස බලා ඒවා අත්කර ගන්නට වෙහෙසෙන පොළවේ මනුෂ්‍යයන්ගෙන් මාව වෙන් කර ඔබ වහන්සේ දෙස බලා සිටින මාහට ඔබ වහන්සේගේ කරුණා ගුණය දක්වන්න කියලා දාවිත් කියනවා. මාගේ මිදීම සඳහා මාගේ ශක්තිය ප්‍රමාණවත් නැති බවත්, මට මගේ ශක්තියෙන් ගැලවෙන්නට නොහැකි බවත් මම දන්නවා. ඒ වගේම ඔබ වහන්සේගේ උපකාරය නැති වුණොත් මම විනාශයට යන බව මම දන්නවා. ඒක නිසා මට උදව් කරන්න කියලා දාවිත් දෙවියන් වහන්සේට යාඥා කරනවා. මෙලෙස දෙවියන් වහන්සේ ඉදිරියේ දාවිත්
දිනපතා යාඥාවෙන් සිටිමින් තමන්ට මුහුණ දෙන්නට උන එදිනෙදා ඔහුට සිදුවෙන්නට මුහුණ දෙන්නට සිදුණු හැම දෙයක්ම දෙවියන් වහන්සේට කියමින් දෙවියන් වහන්සේ දෙසම බලාගෙන සිටියා. දාවිත් කියනවා මම අවංක සිතින් ඔබ වහන්සේ දෙස බලනවා. ඔබ වහන්සේ ධර්මිෂ්ඨ කමින් මට පිළිතුරු දෙන්න කියලා. මම ඔබ වහන්සේගේ අධික කරුණා ගුණය සහ ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් යන මේ ඔබගේ ස්වરૂපය නිසා මම තෘප්තියට පැමිණෙනවා. මක් නිසාද? මනුෂ්‍යයන් මොන දේ කළත් ඔබගේ ස්වરૂපය නම් යහපත් දෙයට යහපත් විපාකය ලබා දීමයි. ඉතින් මම ඔබ වහන්සේගේ ස්වરૂපය දැකලා තෘප්තියට පැමිණෙනවා කියලා දාවිත් ගීතාවලිය ලියනවා. මීළඟ දවසේ අපි ගීතාවලිය 18 වෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරමු. අපේ channel එක subscribe කරන්න, ඒ වගේම අපේ Facebook page එක like කරන්න. ඔබට මේ සම්බන්ධයෙන් දැනගන්නට තිබෙන දෙයක් අපේ දුරකථන අංක වලට WhatsApp මාර්ගයෙන් යොමු කරන්න. මේ වෙලාවේ අපි ඔබගින් සමු ගන්නවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.